දැසන කාලයේදී මේ අරගල භූමියේ මේ ප්‍රදේශයට පොලිසිය පිරිසක් ඇවිල්ලා අරගල කරුවන්ව අත්අරංගුවට ගැනීමක් සිදු කරලා තියෙනවා. ඒ අත්අරංගුවට ගැනීම සිද්ධ වෙන්නේ මේ අරගල භූමියේ ඉන්න භික්ෂූන් වහන්සේලා වස්වාසිකව ඉන්න ස්ථානයේ හිටපෝ අරගල කරුවෝ. අත වශයෙන්ම ගත්තොත් එහෙම ඒ අරගල කරුවන්ව අත්අරංගුවට ගැනීමේදී මේ කොටුව පොලිසියෙන් සදහන් කරලා තියෙන්නේ මේ ස්ථානයට අදාළව උසාවි නියෝගයක් තියෙනවා මීටර් 50ක සීමාව ඇතුළේ ඉන්න එපා කියලා. හැබැයි ඊයේ දවසේදී මේ අරගලයට සම්බන්ධ නීතිඥ ප්‍රජාව කොටුව උසාවියට දැනුවත් කිරීමක් කරලා තියෙනවා, මෝසමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ ස්ථානයේ මේ බණ්ඩාරනායක පිළිරුවට කිසිම හානියක් මේ අරගල කරුවන්ගෙන් නැහැ කියන එක. අපේ මේ අරගලේ ආරම්භ කරේ ආදරේ අරගලය. ඒ වගේම තමා මේ රටේ සම්පත් රකින්න තමා මේ තරුණ ප්‍රජාව, ඒ වගේම මේ රටේ පුරවැසියෝ එකට එකතු වෙලා මේ අරගලේ පටන් ගත්තේ. ඒ නිසාම තමා අපි බහුගේ දවස්වල රටේ ජනතාව විසින් අත්පත් කරගත්ත අරලියගහ මන්දිරයේ ජනාධිපති මන්දිරයේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මේ සියල්ල අත්හැරී ඒ සියල්ල අත්හැරියේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි මේ රටේ සම්පත් රැකෙන්න ඕනේ, මේ රටේ සම්පත් අනාගතය වෙනුවෙන් පවතින්න ඕනේ කියන තැන. ඒ නිසා අපි මේ ස්ථානයේ තියෙන මේ පිළිරුවට අපිට හානියක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විවිධ කූට උපක්‍රම යොදමින් මර්ධනයයි මේ සිදු කරමින් ඉන්නේ. ඔවුන් පහුගිය 22 වෙනිදා අරගල කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙද්දී, මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙද්දී ඔවුන්ගේ මර්ධන ක්‍රියාවලිය එදා පාන්දර සිද්ධ වුණා. එදා පාන්දර මේ ස්ථානයේ වැඩ සිටිය භික්ෂුන් වහන්සේලාට, එවැගේම බිහිරි ප්‍රජාවට, එවැගේම රටේ සාමය ආරක්ෂා කරන්න 30 වසරක යුද්ධේ නිමා කරන්න අතපය අහිමි කරගත්ත ඒ ආබාධිත රණවිරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නා. එවැගේම තමා මෙතන හිටපු අරගල කරුවන්ට තරුණ තරුණියන්ට එලව එලව පහර දුන්නා. ඒ සියල්ලක්ම සිදු කරමින් අද දවසේදීත් උදෑසන කාලයේ මේ රනිල් රාජපක්ෂගේ කුලි හේවායන් එහෙම නැත්තම් ඔවුන්ගේ ම්ලේච්ඡත්වයේ පෙන්වමින් මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ ඔවුන්ගේ මර්ධනය. මේ මර්ධන ක්‍රියාවලිය සිද්ධ කරලා මේ අරගලේ නතර කරන්න උත්සාහ කරනවා නම් ඒක කරන්න බෑ කියන එක අපේ රාජපක්ෂ උන්නහේටලාට කියනවා. ඒ වගේම තමා රනිල් වික්‍රමසිංහට කියනවා. රනිල් වික්‍රමසිංහලා 88 89 වගේ 83 වගේ ඒ කාල පරිච්ඡේදයන් වගේ මේ කාල පරිච්ඡේදේ ඔවුන් උත්සාහ ගන්නවා නම් මර්ධනය ගනල්ලා මේ අරගලේ නතර කරන්න. ඒකට අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වෙනුවෙන් ජනතාව ඉඩ තියන්නෙත් නැහැ. අපි දන්නවා ජනතාව මේට එරෙහිව පෙළගැහිලා ඉන්නවා. ජනතාව පහුගිය 22 වෙනිදා මේ අරගල භූමියට පහර දුන්නයින් පස්සේ එම් ලේච්ඡත්වයට එරෙහිව එම් මර්ධනයට එරෙහිව රට පුරාත් ලෝකේ පුරාත් උද්ඝෝෂණ පවත්වමින් මේ අරගලයට සහාය දැක්වුවා. මේ මර්ධනය නවතන ලෙස ඔවුන් බලපෑම් කළා. මේ නිහීල ලෙස තුච්ච ලෙස සිද්ධ කරන මේ මර්ධනයට එරෙහිව ජනතාව අද දවසේදීත් හෙට දවසේදීත් අනිවාර්යෙන් පාරට බහිනවා. එය අනිවාර්යෙන් කෙලවර කරන්නේ, මේ අරගලය කෙලවර කරන්නේ 74 වසරක දූෂිත දේශපාලනය පළවා හැරලා මේ රටේ ජනතාවට තිබුණේ වෙන මොකුත් නෙවෙයි, මේ දෝෂිත දේශපාලනයේ නිමා කිරීමේ අරමුණ. ඒ අරමුණ වෙනුවෙන් තමා තවදුරටත් මේ අරගල කරුවන් රැඳිලා මේ අරගලයේ තවදුරටත් පවත්වාගෙන යමින් ඉන්නේ. නව දිසානතියක් ඔස්සේ මේ අරගලය පැන නැගෙමින් තියෙනවා. ඒ පැන නැගෙමින් තියෙන අරගලය තමා මොවුන් මර්ධනය කිරීමේ උත්සාහය ගන්නේ. එනිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලාට මේ මර්ධනය ගෙනල්ලා කොයිලෙසකවත් මේ අරගලය නවත්තන්න බෑ කියන එක. අද උදෑසන වෙද්දී කොටුව පොලිසිය මගින් ඇවිල්ලා අපේ අරගල කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබ්බා. 10ක් 10 දෙනෙක් අරගෙන ගිහලා මගදී ආපහු 4 දෙනෙක් තමයි අරගෙන තියෙන්නේ.
එතකොට මේ ආකාරයෙන් මර්ධනයන් මේ ගෝල් ෆේස් අරගල කරුවන්ට අමුතු දේවල් නෙවෙයි පෞද්ගලිකව අපි ගත්තොත් දින 100 ගාන මේ අරගල භූමිය රැඳී සිටිනවා එතකොට මේක අරගලය පටන් ගෙන පළවෙනි මාස 9 වෙනිදා ඒ සිද්ධ වෙච්ච දැවැන්ත කේදවාචකයට අපි මූණ දුන්නා ඊට පස්සේ මේ පහුගිය 22 වෙනිදා ඇති වෙච්ච කේදවාචකයට මූණ දුන්නා මෙවන් ආකාරයේ මර්ධනයන් අනීතිකව සහ නීතිකව වෙන දෙපිරිසෙම රජය මේ වෙලාවේ යොමු කරමින් පවතිනවා එතකොට මේ පිරිස අත්අඩංගුවට අරගෙන තියෙන්නේ මා පසුපස තිබෙන මේ බණ්ඩාරනායක පිළිමය ගැලවීමට අරගල කරුවන්ගේ මූලිකත්වයක් තියෙනවා කියලා වගකීම රටට ප්‍රකාශ කරනවා අපි මෙහි රැඳි මුල සිට මේ දක්වා රැඳී සිටින අරගල කරුවන් වශයෙන් මේ ගෝල් ගෝටා ගෝව ගමේ එහෙම නැත්නම් ගෝල් ෆේස් අරගල බිමේ රැඳී සිටින අරගල කිසිම අරගල කරුවෙක්ට මේ පිළිමය බිඳ දාන්න එහෙම නැත්නම් පිළිමය බිම වට්ටන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ එහෙම යම් කිසි කොටසක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අපි ඒ අයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඉතින් සිටින් බැඳී ඉන්නා වගේම ඒ අය කුමන හෝ දේශපාලන කණ්ඩායමක මේ අවුරුදු 74ක් මේ රට විනාශ කරපු මේ රටේ අවුරුදු 74 ඇතුළත නැගී හිටපු හැම කැරල්ලම්ම මර්ධනය කරන්න ගමන්ගේ පිරිවැය දරපු මේ බලවේගී දේශපාලන කල්ලිවල හෙන්චයියන් බව පාරිවිම පැවසිය යුතුයි එවන් ඛේදවාචකයකට අපි යොමු වෙන්නේ නැහැ කියන එක මීට දින කිහිපයකට කලින් කොටුව පොලිසිය ASP කෙනෙක් කෙනෙකුට අපි ඔහුට පැහැදිලිව කිව්වා අපි මේ ක්‍රියාමාර්ගය ගන්න තියන්නේ නැහැ අපි මේක ආරක්ෂා කරනවා කියලා ඒ අවස්ථාවේදී ඒ පැමිණි තිබේ ASP මහත්තයවත් මේ පිළිමේ ඉතිහාසය මේ පිළිමේ හදපු දිනය මේ පිළිමේ හැදුවේ කවුද මේක මේ කිසිම දෙයක් නොදැන තමයි මෙතනට අවිල්ල තිබ්බේ නමුත් ඔහුට වඩා මේ පිළිමය පිළිබඳ මේකේ පෞරාණික වටිනාකම පිළිබඳව දැනුවත් අරගල කරුවන් ඉන්නවා පුද්ගලයෙක් වශයෙන් වත්ෝ දේශපාලනික අර්බුද තියෙන්න පුළුවන් නමුත් සෝවියට් රුසියාවේ මොස්කව් නුවර දින දමපු ලෙනින් පිළිමය පවා නිර්මාණය කරපු මේ නිර්මාපකයාගේ මේ සෝවියට් නේෂයෙන් අපිට ලැබුණු තෑග්ගක් ඒතර සමගි පෙරමුණ ආණ්ඩුව කාලේ මේ පිළිමය හදලා දින්නේ ඒ පෞරාණික වටිනාකම මේ තියෙන බුද්ධිමත් අරගල කරුව හැමෝගෙම හිතේ තියෙනවා මේවන් පිළිමයක් බිඳ දාලා මේ අරගලේ මේ වගේ මේ මෝඩ ගොන් තකතිරු වැඩ කරපු අරගලයක් නෙමෙයි මේක පොදු ජනතා බලවේගයක් අත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය දිනා ගැනීමට ඉතාමත් පැහැදිලි සහ බුද්ධිමය තීරණගත්තු අරගලයක් 250 අරගලයක් නෙමෙයි ඒ ගානට දාන්න කවුරු හරි මේ රනිල් වික්‍රමසිංහ හරි එහෙම නැත්නම් තමන්ගේ ධූරය දාලා පැනලා ගියපු ගෝඨාභය රාජපක්ෂ හරි බලාපොරොත්තු වෙනවා නම් මහත්වෝ අපි කියනවා මේ සුම්ම වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා මේකේ ඉන්නේ බුද්ධිමත් අරගල කරුවන් ඒ වගේම තවදුරටත් කියත් හැකි සමහරු හිතාගෙන ඇති මේ රනිල් වික්‍රමසිංහ 1989 දාපු සෙප්පඩ විද්‍යා මේ 21 වෙනි සියවසේ මේ නවීන අරගලයටත් දාලා මර්ධනය කරන්න හදනවා නම් ඒව ඇත්තරම සුකුමාල කතා අද වෙනකොට මේ අරගල කරුවන් බුද්ධිමත්භාවයෙන් සහ සක්නිදාර ව්‍යුහයෙන් ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා ඒ වගේම රටේ මහ ජනතාවගේ දැඩි විශ්වාසයක් තියුණා මේ පවතින දේශපාලන ක්‍රමවේදය මේ අරගල කරුවන් වෙනස් කරයි කියලා ඉතින් එතනදී සමහරක් අය රනිල් වික්‍රමසිංහ බලයට ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ පින් අගමැති වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ පින් ජනාධිපති වුණාට පස්සේ එළියට ගිහිල්ලා විවිධ මතවාද පරුවා මේ අරගලය දියාරුයි අරගලය ඉවරයි කියලා අපි ජනතාවට කියනවා ඔබලාගේ පරමාධිපත්‍ය මුදුන්මල් කඩ දක්වා මේ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් නව දේශපාලන තීන්දුවක් ගන්නා තෙක් අරගල කරුවන් කිසිම මර්ධනයකට කිසිම වෙරවෑයමකට ලක් වෙන්නේ නැහැ මේ අරගලයේ දිගටම ගෙනියනවා ඒ අරගල කරුවන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ ගෝඨාභය රාජපක්ෂ කියන හෙන්චයියව ගෙදර යවලා රනිල් වික්‍රමසිංහ කියන පිනාව ජනාධිපති කරලා අපි ගෙදර යන්නේ නැහැ මහත්තයෝ එහෙම රජය බලාපොරොත්තුවෙන් ඉන්න බව අපිට පහුගිය කාලේ ලැබිච්ච දේවල් වලින් ලබා ගන්න දෙන්න කියන දේවල් වලින් අපිට තේරුණා ඕවට රැවටිලා අරගල කරන්න තරම් සුකුමාල තරුණ විප්ලවයක් තරුණ අරගලයක් නෙවෙයි අපි මේ කරේ ජනතාවට කියනවා ඔබ විශ්වාසය තබා ගන්න අරගල කරුවන් කරේ අපි මේ සටන ස්ථානය වැඩක් නැහැ අපි සටන දිගටම පවත්වාගෙන යනවා අපේ අවසාන අරමුණ තමයි රනිල් වික්‍රමසිංහ ගෙනියන්න ඕන සහ මේ රටේ මේ දේශ 74ක දේශපාලනේ ඔබේත් මගේත් අපේ අම්මලා තාත්තලගේ මුතුන් මිත්තෝගේ ඉඳන් ලේ සූරාගෙන කාපු ශ්‍රම දහඩිය සූරාගෙන කාපු ඒ මේ නායක ව්‍යුහය වෙනස් කරන්න ඕන කියලා බලාපොරොත්තුව. ඉතින් ඒක රනිල් වික්‍රමසිංහගෙන් නවතින්නෙත් නෑ අපි මේක දිගටම පවත්වාගෙන යනවා. ඒ වෙනුවෙන් ජනතාව ඔබේ සහයෝගයත් ජනතාව ඔබේ වටහා ගැනීමත් නිවැරදි අරගල කරුවන් ගැන වටහා ගැනීමත් ඔබ පවත්වාගෙන යයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ. ඊටවයි ස්තුතියි.